प्रदेश किसीम ख्या दर्शन आज मुलू मेकम विनाश वेला गया අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එලෙස ප්‍රකාශ කිරීම අප හදවතින්ම සතුටට පත්වනවා ඒ මේ නගරාධිපතිවරයා නිදොස් කොට නිදහස් නොවි සාධාරණ ලෙසින් එය විවේචනාත්මකව දැක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම පිළිබඳ අප විශේෂයෙන් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා කෙසේ හෝ ඔහු තනතුරේ නොසිටිය යුතුය අපේ මතේ එයයි නගරයක් පාලනය කරන නගරයේ පළමු පුරවැසියා වන ඔහු එවැනි ආකාරයෙන් රජයේ නිලධාරීන් බැහැසිරෙන්නේ නම් අපට අලිත් සිහිපත් කරන්නේ එදා මර්වින්ගේ හැසිරීමය එවැනි මිනිසුන් ජනතාව අතර ප්‍රතික්ෂේප වීමට මත්තෙන් එවැනි මිනිසුන් පාලන තන්ත්‍රය තුලින් ගලවා ඉවත් කිරීම කළ යුතුම කාරණේකි අප දුටුවා එවැනි ගොන් තීරණවලට පැමිණි මිනිසුන් වෙනුවෙන් මේ රටේ මීහරක් පාරට බැස යම් ආකාරයකින් සංචරණ නීති කඩ කරමින් එවැනි මිනිසුන් රකින්නට ඉදිරිපත් වෙ සිටිනවා ඛේදනීයයි මේ රටේ තත්ත්වය දරුවන්ට නම් කියලා දෙන්න එපා මේ වගේ දේශපාලන මැෂින් නුණු උද්දාමයටපත් අර දකුණේ ඉන්දිය දකුණු ඉන්දිය චිත්‍රපටවල ඉන්නේ පලාතම බය කරගත් චණ්ඩින් මෙවැනි පිරිස් දේශපාලනය තුල සිටින විට ඔවුන් රකින්නට ඉදිරියට එන මීහරකුන්ටයි අපි කියන්නේ මේ රටේ සංස්කෘතිය වෙනස් කරගමු ඒ කරගන්නට නම් ඔබගේ ඔය තියෙන ගොම් තකතිරු ගති වෙනස් කරගත යුතුයි එහෙම නොවන්නට මේ රටේ සිද්ධ වෙන්නේ හැමදාමත් ඔබ කලා වගේ ඔබේ දරුව ටිකක් මේ රටේ දේශපාලනඥින්ට කඩේ යන්නේ කරෙන්න වෙන කිසිම දෙයක් නෙවෙයි දරුවෝ වහල්ලු කරන්න එපා වරද වරද ලෙස දැක එය විවේචනය කරන්න දැන් මෙතනදී තුන්ඩු කෑලිවලට එන්නත්කරණය කරනවා කියන්නේ ලෝකේ කිසිම රටක නොවිච්ච එන්නත්කරණය දේශපාලනීකරණය වීමක් වෙන්නේ ඒ නිසා පක්ෂය බලලා එන්නත දෙන්න පටන් ගත්තොත් මේ රටේ මිනිස්සු කොතනට ගමන් කරාවිද යන්න බොහොම පැහැදිලිව මතක තියාගන්න අද දවසත් ඛේදනීය දවසක් මරණ 38ක් අද දවසේදී වාර්තා වෙනවා ඒ අනුව අද දවසේ වාර්තා වුණු නව ආසාදිතින් 2845 සමග සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 177711ක් බවට පත් වෙද්දී මේ වෙදි සුව වුණු සංඛ්‍යාව 146362ක් ඒ වගේම අද සුව වීමේ ප්‍රතිශතයත් බොහොම ඉහළයි 2001ම උපිරිසක් සුව වුණා කෙසේ වෙතත් මරණ 38ක් අද වාර්තා වෙනවා ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 1363 දක්වා ඉහළ යනවා කෙසේ වෙතත් අදාළ මොරටු නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් වෙනවා ඒ අනුව ඔහු ආරක්ෂිත බන්ධනාගාරගත කරනවා හැබැයි ඔහුගේ ප්‍රකාශයේ එන්න ටෝකන් වැඩපිළිවෙල කැබිනට් පත්‍රිකාවෙන් අනුමතයි මාකලේ එයයි මොරටු නගරාධිපති කරපු ප්‍රකාශයේ පිළිබඳ ජනාධිපතිතුමනි අප පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි ඒත් ගමන්නේ කොරෝනා එන්නත් කරන සඳහා ග්‍රාමීය කමිටු හරහා වැඩපිළිවෙලක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක අනුමත වී ඇතයි මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කියනෝ මේ අනුව කටයුත්ත කළා මිසක දේශපාලන ප්‍රමුඛතාවයකින් එන්නත් කරන එකලිය නෑ කියලාත් කියනෝ හැබැයි අපි දැක්කා තුන්ඩුව සීල් එක ගහපු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එහෙම අවශ්‍යද? කොළඹ එහෙම එන්නත් කරන්නක් කරාද? කොළඹ බොහොම පිළිවෙලට එන්නත් කරන ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ නිසා දේශපාලනඥින්ගේ මැදිහත් වීමක් මේකට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඒක සෞඛ්‍ය බලධාරීන් කරන ඒ අදාළ ප්‍රදේශය හඳුනාගෙන එන්නත් කරන්නේ කළ යුතු ක්‍රියාවලියක්. දැන් මරණ 38ක් 2800ක් ආසාදිතේ වාර්තා වෙලා යම් විදිහකින් සෞඛ්‍ය සේවකයෝ මේ වැඩෙන් අයින් වුණොත් මේ රටේ පාලකයින්ට උඩ බලාගෙන ඉන්නට වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රීය සේවකින්ට දිය යුතු ගරුත්වය දීලා වැඩ කරන්න. කුවේට්ටේනි රටවල් වල බිලියන ගණන් අනුමත කරලා මේ වෙද්දි ඔවුන්ට බෝනස් ගෙවන්න. ඒ නිසා මේ වැඩ කරන මිනිස්සුන්ට වැඩේ කරන්න දෙන්න. මේ විදිහට දේශපාලනේ මේකට ගාවන්න එපා. ලෝකෙන්න අතර දේශපාලනය ආදපු එකම රට බවට ලංකාවපත් වීම නියතයක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේ මරණ 38 පිළිබඳ අප පැහැදිලි කිරීමකට යනවටත් වැඩිය තවත් විශේෂිත වුණු කාරණයක් ඔබට මතු කළ යුතුව තිබෙනවා. මේ මොහොතේදී වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය ලෝක රටවල් තවත් රටවල් වලට උදව් කරන්න ඉදිරියට එනවා
දැන් අප්‍රිකාව බරපතල ව්‍යසනයක සිටින්නේ. අප්‍රිකාවට මිලියන 20ක් ඇස්ට්‍රාසෙනකා එන්නත් අවශ්‍යයි ඊළඟ සති 6 ඇතුළතදී. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ බලාපොරොත්තුව ජීවත් වීමේ ඇති කරවන්නට නම් ඇස්ට්‍රාසෙනකා මේ එන්නත් ටික අවශ්‍ය කරන මොහොතකයි ඔවුන් සිටින්නේ. කෙසේ වෙතත් අප්‍රිකාවට උදව් කරන්න 500 මැක්‍රන්ගේ පාලනය මේ විදිහට පොරොන්දු වෙලා තියෙනවා. කොහොමුණත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයේ බවට පත් වෙන්නේ මිලියන 20ක් ඇස්ට්‍රාසෙනකා එන්නත් අවශ්‍යයි ඉදිරි සති 6 ඇතුළතදී. had their first shot or the get the second time. ඒ අනුව who had their first shot. ඒ අනුව දෙවනි එන්නත ලබා ගැනීම සඳහා වෙනුවෙන් තමයි මේ විදිහට මිලියන 20ක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇයි මේ ලංකාව ගැන කවුරුත් කතා කරන්නේ? Africa needs vaccine now. මේ විදිහට අප්‍රිකාව පිළිබඳ විශේෂ කතා බහක් ඉන්නවා. ලංකාවෙත් මේ වෙද්දි එන්නත ලබාගත් පිරිස ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශයට පත් කරන ආකාරයක 8 to 12 weeks between doses to ensure the receipt prolong 81% of protection rate. සති 8ක් 12ක් අතර කාලයකදී තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට මේ එන්නතේ පැහැදිලි 81% ආරක්ෂිත ප්‍රතිශතය ලබා ගන්නට පුළුවන්. දැන් ලංකාවේ සති 12 කියන්නේ 8 12 කියන්නේ මාස 3ක කාලයක්. ඒ කියන්නේ පෙබරවාරි නම් මාර්තු අප්‍රේල් මැයි මේ මැයි මාසයේ අවසානයේ පෙබරවාරි පළවෙනිද ලබාගත් එන්නත කෙනෙක් අනිවාර්යෙන් මැයි අවසන් වෙද්දී එන්නත ලබාගත යුතුව තිබෙනවා. පෙබරවාරි මාර්තු අප්‍රේල් නැත්නම් අප්‍රේල් අවසානයේ මාර්තු මුල වෙද්දී ලබා ගන්නට ඕනේ. ඉතින් පෙබරවාරි අගගත්ත කෙනෙක් නම් මාර්තු අවසානයේ වෙද්දී ගන්න ඕනේ. ඉතින් මේ වෙද්දි මිලියන 20ක් එන්නත අවශ්‍යයි මේ ප්‍රතිශක්තිකන ක්‍රියාවලිය හරියට කරන්න නම් අප්‍රිකාව ගැන කතා කරද්දී ලංකාවේ ලක්ෂ 3කට මේ වෙද්දි ආශ්වාසනයක් එන්නත නැතුව ඉන්නවා. එතකොට එහි පළමු මාත්‍රාව ගත්තු අයට සිද්ධ වෙන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය සිතා බැලීමක් සිදු කළ යුතුව තිබෙනවා. ඒත් එක්කම විශේෂයෙන් තවත් කාරණයකට අප අවධානය යොමු කරනවා මේ මොහොතේදී. ඒ තමයි මේ වෙද්දි පවතින තත්ත්වයක් එක්ක अमेरिका एक्सत् जनपद मेमुहूति दि जैग्राही प्रकाश सिद्धुकन्व जनाधिपति जो बैडन प्रकाश कन्व कोरोना वैरस अपे जैग्रहण ने मिलियन एकसेटपह जनता वर्णे किरीमाय එවගේම ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය 70% of adult Americans at least one shot by July 4th. ඒ අනුව ජූලි මාසේ වෙන විටදී ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන වැඩිහිටි ජනගහනින් සිට 70%ක් පළමු එන්නත හෝ අඩුම ලබා දීම තමයි ඔහුගේ බලාපොරොත්තුව. Today just over the month to go we are 62%. දැන් මේ වෙන විට අපි ඉන්නේ 62%ක ප්‍රතිශතයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩන්ගේ ප්‍රකාශය සුවිශේෂී ප්‍රකාශයක් බවට පත් වෙනවා. අප්‍රිකාව කියන්නේ ඛේදවාචකයකට මුහුණ දුන්නු රාජ්‍යයක් මේ වසංගතයත් එක්ක. හැබැයි දැන් යලිත් වතාවක් ඇමරිකා එක්සත් ජනපදයේ යහපත් තැනකට පත් වෙමින් තිබෙනවා කියන ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. යලිත් විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත කිරීම පිළිබඳ කතිකාවන් තියෙනවා. මේ සියලු දේත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සුපුරුදු රටාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ මොනවත් පැණි බීලවත් මුට්ටි දාලවත් නෙමෙයි, පැහැදිලි ලෙසම විද්‍යාත්මක ක්‍රමවේදය වුණු එන්නත භාවිතයට ගැනීම තුල තමයි ඒ සිද්ධ වුණේ. ඒ නිසා තවමත් කවුරු හරි කියනෝ නම් අර මෑනියෝ මේ මෑනියෝ ගාව මේක කරන්න පුළුවන් කියලා නෑ. ඒවා කරන්න බෑ. මේකට අවශ්‍ය කරන්නේ විද්‍යාත්මක පදනම. ඒ හොඳින් තේරුම් ගත යුතුයි. ඒත් එක්කම අනෙක් පසින් කියවෙන කාරණේ තමයි මේ වෙන විටදී කොරෝනා වෛරසයත් එක්ක ඇතිවන අනෙකුත් දේවල්, දැන් කළු දිලීර රෝගය වැනි දේවල් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ඉන්දියාව දැන් තවත් ඛේදවාචකයකට සූදානම් වෙමින් පවතිනවා. ඒ තමයි ඉන්දියා ගොවි උද්ඝෝෂණතා යලිත් ආරම්භ කිරීමේ තත්ත්වයකට පැමිණෙනවා. Tens of thousand farmers in India have observed a black day across the country mark 6 months of their protest against the farm laws passed by the government. ඒ අනුව රජය විසින් ගනු ලැබූ යම් ආකාරයේ කෘෂි කර්මාන්තික ප්‍රතිපත්ති, ඒ වගේම විශේෂයෙන් භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර මෝදි මූලිකව ගත් යම් ආකාරයේ ක්‍රියාමාර්ග වලට එරෙහිව තමයි මේ කළු දිනයක් නම් කරමින් ගොවි උද්ඝෝෂණතා යලිත් ගොවි උද්ඝෝෂණ විරෝධතා යලිත් වතාවක් ඉන්දියාවේ සක්‍රිය වෙමින් පවතින්නේ. ඒවා ඒකරාශී වී සිටි ජනතාව දුටු විට එවැනි දෙයක් යලි සක්‍රිය වුණහොත් ඉන්දියාවේ කෑලි හොයාගන්න බැරි වෙන තරම් වසංගතය පැතිරෙනවා කියන දේ අමුතුවෙන් කිව යුතු නැහැ. නව ප්‍රභේදයේ පැතිරීම සතියකින් දෙගුණ වුණු රාජ්‍යයන් පිළිබඳ මේ වෙද්දී තොරතුරු වාර්තා වෙනවා. එනිසා ඉන්දියා ප්‍රභේදය බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. එනිසා ගොවි අර්බුදය මේ මොහොතේ කරලියට ආවොත් ඉන්දියාව සුණු විසුණු වී යනවා නියතයි. එනිසා ඒ ඇතිවන්නට ඉඩ නොදිය යුතුයි. සහ ලංකාවේ දැන් ප්‍රදේශීය වශයෙන් එන්නත් ගන්න ආරම්භ කරනවා. එන්නතට දේශපාලනේ ගාවන්න එපා. එය තමයි අප කරන එකම ඉල්ලීම.